හයාලුනි ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා පොඩි කඩේ YouTube channel එකට. ඉතින් අද මම කතා කරන්න යන්නේ ඕගොල්ලන්ට මේ ආර්ථික රටාවත් එක්ක මේ කාලේ එක ජොබ් එකක් කරලා නම් ජීවත් වෙන්න බෑ කියලා මම හොඳටම දන්නවා. මොකද මටත් ඒ අත්දැකීම තියෙනවා. ඉතින් තවත් එක ආදායම් මාර්ගයක් තියෙනවා නම් මේ වෙලාවේ ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතන හින්දා තමයි අද මේ වීඩියෝ එක ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ. හරි, මම කියන්න යන්නේ ඔයගලන්ට පාර්ට් ටයිම්, ඒ කියන්නේ බිස්නස් එකක් විදිහට කරන්න පුළුවන්. නමුත් අපිට කැපිටල් එකක්, ඒ කියන්නේ මූලික ප්‍රාග්ධානයක් ඕනේ නැතුව, අපිට රිස්ක් එකකුත් නැතුව ආරම්භ කරන්න පුළුවන් බිස්නස් එකක් ගැන තමයි මම කියන්න යන්නේ. මොකද්ද මේ බිස්නස් එක? රීසෙලින් බිස්නස් එකක්. ඉතින් ඒ කියන්නේ තාගාව හරි තියෙන ප්‍රොඩක්ට් එකක්, කවුරුහරි නිෂ්පාදනය කරන ප්‍රොඩක්ට් එකක්. අපි අරගෙන අපි ලාභයක් තියාගෙන තව කෙනෙකුට විකුණන එක තමයි රීසෙලින් කියන්නේ. එතකොට අපි අතරමැදියෙක් තමයි අපි වෙන්නේ. එතකොට මේකේ කිසිම රිස්ක් එකක් නැහැ. එතකොට ඒ කියන්නේ සල්ලි තියෙන්න ඕනේ නැහැ මේ බිස්නස් එක කරන්න. ඒකින්ද ඕනම කෙනෙක්ට මේක පටන් අරගෙන මේක තමට ගැළපෙනවා නම් දිගටම කරගෙන යන්න පුළුවන්. නැත්තම් අතරමඟ උනා නවත්තලා දාන්නත් පුළුවන්. හැබැයි අපි මේක නවත්තන්න ඕගොල්ලන්ට දෙන්නේ නැහැ. මොකද මේකට ඕනේ සියලුම විස්තර අපි දෙනවා. ඒ කියන්නේ රීසෙලින් ප්‍රොඩක්ට් එකක් හොයාගන්න ඕනේ විස්තර. රීසෙලින් ගෲප් එකක් හොයාගන්න ඕනේ ඕගොල්ලන්ට රීසෙලින් ප්‍රොඩක්ට් එකක් හොයාගන්න නම්. ඒ කියන්නේ කාලෙන් කාලෙට මොනවද හොඳ රීසෙලින් ප්‍රොඩක්ට්. ඒ කියන්නේ හැමදාම අවුරුද්ද හැමදාම එකම ප්‍රොඩක්ට් එක විකුණලා හරියන්නේ නැහැ. මාසෙන් මාසෙට කාලෙන් කාලෙට ප්‍රොඩක්ට් වෙනස් වෙනවා. එතකොට ඒ කාලෙට හරියන රීසෙලින් ප්‍රොඩක්ට් එක හොයාගන්නේ කොහොමද? ඒ අපි හොයාගන්න ප්‍රොඩක්ට් එක අපි කොහොමද කොහෙන්ද ගන්නෙ? රීසෙලින් රීසෙලර් රීසෙලින් කරන්න කවුද දෙන්නේ? රීසෙලින් ගෲප් කොහෙන්ද හොයාගන්නේ? අන්න ඒව තමයි රීසෙලින් කරන කට්ටියට තියෙන මේන් ගැටලු ටික. අන්නේ ප්‍රශ්න වලට අද අපි ගැනලා තියෙන හොඳ උත්තරයක්. රීසෙලින් ප්‍රොඩක්ට් එකක් හොයාගන්න ඒක රිසර්ච් කරන්නේ කොහොමද? රීසෙලින් ගෲප් එකක් හොයාගන්නේ කොහොමද? ඊට පස්සේ රීසෙලින් ගෲප් එකකින් ඔයාලා ප්‍රොඩක්ට් එකක් හොයාගත්තට පස්සේ ඔයගොල්ලෝ ප්‍රොඩක්ට් එක විකුණ ගන්න බයස්ලා කොහොමද හොයාගන්නේ? අන්නේ පිළිබඳව අපි මේ වීඩියෝ සීරීස් එකක් යන්නේ. මේක තමයි වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක. මේකේ මම දෙන්නේ ඉන්ට්‍රඩක්ෂන් එකක්. එකින් එක මම ඕගලන්ට පැහැදිලි කරනවා වීඩියෝ හතර පහකින් කොහොමද හොඳ රීසෙලර් කෙනෙක් වෙන්නේ, කොහොමද හොඳ ආදායම් මාර්ගයක්, අමතර ආදායම් මාර්ගයක් ඕගොල්ලෝ හොයාගන්නේ කියලා. ඕගොල්ලන්ට මම මේ කිව්ව සියලුම ප්‍රශ්න වලට විසඳුම් දෙන සයිට් එක තමයි මම මෙන්න මේ ඔයගොල්ලන්ට පෙන්නන්නේ preshop.lk කියන මෙන්න මේ සයිට් එකෙන් තමයි ඕගොල්ලන්ට ඕන කරන සියලුම ඩීටේල්ස් මම දෙන්නේ. හරි, ඕගොල්ලෝ බලනවාද දැන් මේ මොකද්ද කියලා? හරිද, මේක මම එකින් එක ඕගොල්ලන්ට පැහැදිලි කරන්නම් මොකද්ද මේකේ වෙන්නේ, මොකද්ද මම මේ කරන්න හදන්නේ කියලා. ඉතින් මේකට ඕගොල්ලන්ගේ අදහස් ආයෝජනත් බෙහෙවින් ඉවහල් වෙනවා. මේ සයිට් එක දියුණු කරගෙන හොඳ රීසෙලින් ප්‍රොඩක්ට් දෙන රීසෙල්ස්ලට ගොඩක් උදව් වෙන සයිට් එකක් බවට මේක පත් කරන්න. ඉතින් මම ඕගොල්ලන්ට කියනවා මම පල්ලේ අපේ WhatsApp group link එක දාලා තියන්නම්. ඒකට join වෙලා මට ඕගොල්ලන්ගේ අදහස් ආයෝජනා දෙන්න. මේක කොහොමද තව දියුණු කරන්නේ, මේක තව මොනවද ඇඩ් වෙන්න ඕනේ, අන්නේ විස්තර ඕගොල්ලෝ දෙන්න. නැත්තම් මේකේ YouTube channel එකේ comment section එකේ දාලා තියන්න මොකද්ද තව අපි improve කරගන්න ඕනේ කියලා. ඒවත් මම ඇඩ් කරලා මම මේ සයිට් එක රීසෙලින් කරන අපිට බෙහෙවින් ඉවහල් වෙන සයිට් එකක් බවට පත් කරනවා. හරි, මේකෙදි මම කියන්නම් දැනට මේකෙ තියෙන්නේ කොහොමද කියලා. ඕගොල්ලන්ට මෙන්න මේ ඉරි කෑලි තුනක් තියෙන මෙනු එකට ගියාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේ ආකාරයට මෙනු එක පෙන්වනවා. හරි, මම ඊට කලින් කියන්නම් මේක মালටි වෙන්ඩ සයිට් එකක්. ඒ කියන්නේ ඔය ඩාටාස් Alibaba, AliExpress, eBay වගේ মালටි වෙන්ඩ සයිට් එකක්. ඒ කියන්නේ මේකට ඇවිල්ලා ඕගොල්ලන්ට ෂොප් එකක් දාගන්න පුළුවන්. ඕගොල්ලන්ගේම ෂොප් එකක් මේකේ ඕපන් කරගන්න පුළුවන්. හරිද? ඒතොර ෂොප් එකක් දාගෙන දැන් ඔයා හිතන්නකෝ ඔයා රීසෙලර් කෙනෙක් කියලා. ඔයාට පුළුවන් මේකේ
ෂොප් එකක් දාගෙන ඔයාගේ රීසෙලින් ප්‍රොඩක්ට් ටික මේකට දාගන්න. මම පෙන්නන්නම් මේකේ රීසෙලින්, ඒ කියන්නේ පොඩි ෂොප් එකක තියෙන ෂොප් එකක්. මේකේ මෙන්න මේ වෙන්ඩර් ෂොප් කියන එකේ තමයි අපේ ෂොප්ස් තියෙන්නේ. හරිද? අන්නේ ෂොප් එකට ගියාට පස්සේ මේ තියෙන ලින්ක් ෂොප්, ටෙඩි මාට්, MD මාට් කියලා මෙන්න මේ වගේ ෂොප් තියෙනවා. එතකොට මම ඕගොල්ලන්ට ගිහිල්ලා පෙන්නන්න මෙන්න මේ ටෙඩි මාට් කියන ෂොප් එකට. එතකොට ඒකට ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ වගේ තමයි ෂොප් එක පෙන්නන්නේ. ඇඩ්‍රස් එක මෙතනින් පෙන්නනවා. කන්ටැක්ට් ඩීටේල්ස් ටික මෙතන තියෙනවා. ඊට පස්සේ ෂොප් එකේ තියෙන ප්‍රොඩක්ට් වල විස්තර මෙන්න මේ යටින් තියෙනවා. මෙහෙම ප්‍රොඩක්ට්. හරිද? එතකොට මේ ටෙඩි බියර්ස්ලා තමයි මේකේ සෙල් කරන්න දාලා තියෙන්නේ. හරිද? එතකොට ඔයාටත් මේ වගේ ෂොප් එකක් ඕපන් කරලා ඔයාගේ රීසෙලින් ප්‍රොඩක්ට් එකක් මේකේ දාන්න පුළුවන්. ප්‍රයිස් එකයි ඔන්න අපි එකකට යම් බලන්න පොඩ්ඩක්. එකක් සිලෙක්ට් කරාට පස්සේ මෙන්න මෙහෙම තමයි පෙන්වන්නේ. එතකොට මේන් ෆොටෝ එක තියෙනවා. තව ෆොටෝස් අපිට එක් කරගන්න පුළුවන් ඕන තරම් වාගේ තියෙන ප්‍රොඩක්ට් වල හැටියට. එතකොට ඒක ගැන හෙඩින් එකක් තියෙනවා. වාට ඒක ගැන ෂෝට් ඩිස්ක්‍රිප්ෂන් එකක් දාලා, තව ලොකු ඩිස්ක්‍රිප්ෂන් එකක් දාලා ඔයාලට මේක ගැන හොඳ විස්තරයක් මේකේ දෙන්න පුළුවන්. මම මේක නම් පොඩි විස්තරයක් දාලා තියෙන්නේ මේ ඕගොල්ලන්ට පෙන්වන්න හින්දා. හරි, මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ අන්නේ වගේ මේක ඔයගොල්ලන්ට ෂොප් එකක් දාගන්න පුළුවන්. මේ ෂොප් එකක් දැම්මම මොකද්ද ඔයගොල්ලන්ට තියෙන මේක වාසිය. හරි, මම දැන් කියන්න මොකද්ද මේකේ වාසිය කියලා. දැන් ඔයගොල්ලෝ හිතන්න ඔයා රීසෙලින් ගෲප් එකක් කරනවා. හරිද? එතකොට ගෲප් එක හැමදාම ඔයා අප්ඩේට් කරන්න ඕනේ. හරිද? එතකොට ඒක ලොකු කරදරයක් නේ. ඔයාට හිතන්න ඔයා ගාව ප්‍රොඩක්ට් මං පොඩියට ගන්න. ඔයා පොඩියට රීසෙලින් කරන කෙනෙක් කියලා හිතන්නකො. ඔයා ගාව ප්‍රොඩක්ට් 10ක් තියෙනවා. එතකොට ඒ 10 ගැන විස්තර හැමදාම ඔයා ගැලරි එකෙන් හොයලා WhatsApp එකට අප්ලෝඩ් කරලා ඒ ගැන විස්තර දාන්න ඕනේ. කොපි ඇන් පේස් කරත් සෑහෙන වෙලාවක් යනවනේ ඒක විස්තර මෙයා කරලා දාන්න. එතකොට ඒකට වා වෙනම ටයිම් එකක් පාවිච්චි කරන්න ඕනේ. සමහර විට ඔයාට ඒක අමතක වුණොත් එහෙම ගෲප් එකට එන කට්ටිය ආපහු ගෲප් එකෙන් ලීව් වෙලා යනවා. හරිද? ඔයා මෙන්න මේ වගේ ෂොප් එකක් හදාගත්තට පස්සේ ඒ ගෲප් එකේ විතරයි ඔයා මේක අප්ඩේට් කරන්න ඕනේ. හරි? එතකොට ඒ ගෲප් මේ ෂොප් එකේ විතරයි මේ ටික අප්ඩේට් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඒ ගෲප් එකේ ලින්ක් එක ඔයාට ඔන්න WhatsApp එකේ වෙල්කම් මැසේජ් එකක් විදියට මේ ගෲප් එකේ ලින්ක් එක ඔයාට දාන්න පුළුවන්. එතකොට මේක ඔයාට හරියට හම්බෙන්නේ සබ් ඩොමේන් ලින්ක් එකක් විදියට මේ ෂොප් එකේ නේම් එක සබ් ඩොමේන් ලින්ක් එකක් විදියට හම්බෙන්නේ. ඒ කියන්නේ හරියට ඔයාට වෙබ්සයිට් එකක් හම්බුනා වගේ තමයි. හරිද? මම ඒක ඉස්සරහට හරියට පැහැදිලි කරන්නම් කොහොමද කියලා. මම ඔයාලට ඉස්සරහට පැහැදිලි කරන්නම් ඒක කොහොමද කියලා. ඔයාලට වෙබ්සයිට් එකක් හම්බුනා කියලා හිතන්නකො. අන්න ඒ වගේ තමයි. ඔයාලට මේකේ about us policies reviews ඔක්කොම මේකේ දාන්න පුළුවන්. මේක එකින් එක මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. මේ දැනට බ්‍රීෆ් අයිඩියා එකක් විතරයි ඔයගොල්ලන්ට දෙන්නේ. හරි, ඊට පස්සේ ඔයා මේක අප්ඩේට් කරලා පස්සේ ඔයාලට ඕනනම් පුළුවන් මේක මේ social share icon තියෙනවා. එතකොට ඔයාලට WhatsApp එකට ගිහිල්ලා නිකන් අප්ඩේට් කර කර ඉන්න දෙයක් නැහැ. මෙන්න මේ දැන් හිතන්නකො මම මේ WhatsApp click එක මේ WhatsApp එක දැම්මට පස්සේ මට මේ product එකේ විස්තර ඔක්කොම ෆොටෝ එකත් එක්ක WhatsApp එකට share කරන්න පුළුවන් එක click එකකින්. මම ඔයාලට ඔන්න එක කරලා පෙන්නන්න එකපාරක්. මෙහෙම WhatsApp එක click කරා. ඊට පස්සේ මෙතනින් එනවා මගේ WhatsApp ටික. මම මගේ නම් මෙතන තියෙන නම්බර් එකට දාලා පෙන්නන්න. මෙහෙම WhatsApp එකට send කරාට පස්සේ මෙතෙන්ට එනවා මේක විස්තර ටික. ඊට පස්සේ තියෙන අපිට මෙහෙම send කරන්න. එතකොට link එක ඒකේ ෆොටෝ එකක් එක්කම යනවා. එතකොට ඔයා හිතන්න ඔයා මේ reselling group එකට මේක send කරේ කියලා. මෙන්න මේ තියෙන ෆොටෝ එකයි
ඒ ප්‍රොඩක්ට් එකේ තියෙන ලින්ක් එකයි ඒ විස්තර ටික ඔක්කොම ඔයාගේ WhatsApp group එකට මෙහෙම එක ක්ලික් එකකින් ෂෙයා කරන්න පුළුවන්. එතකොට ඔයාට අර වෙබ්සයිට් එක විතරයි අප්ඩේට් කරන්න තියෙන්නේ. මේක විනාඩි 5කින් ඔයාට group එකට ෂෙයා කරලා දාන්න පුළුවන්. නැත්තම් group එකේ ලින්ක් එක ඔයාට starter welcome message එක දැම්මනම් ඔයාට එහෙම ෂෙයා කරන්නත් ඕන එනගෙන කෙලින්ම එනවා වෙබ්සයිට් එකට. ඉතාමත් පහසුයි මේක. හරි මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරපු ගමන් කෙලින්ම යන්නේ අපේ සයිට් එකේ ප්‍රොඩක්ට් එක තියෙන තැනට. මේ තියෙන්නේ කෙලින්ම ප්‍රොඩක්ට් එක තියෙන තැනට යන්නේ. හරි ටග් ගාලා විස්තර ටික ටග් ගාලා විස්තර ටික ඒ වගේම ඔයාගේ රීසෙලින් ගෲප් එකේ ඉන්න කට්ටියට බලා ගන්න පුළුවන්. බලන්න කොච්චර ලේසිද කියලා. අන්න ඒ වගේ වැඩක් තමයි මම මේකෙන් කරන්න යන්නේ. ඊට අමතරව තව තියෙනවා අපේ ෂොප් එකක් මම දාලා තියෙනවා ඔයගොල්ලෝ ඉස්සෙල්ලා කලින් දකින්න ඇති ලින්ක් ෂොප් කියලා. මම මේක දාන්නේ රීසෙලින් කරන කට්ටියගේ ඩේටාබේස් එකක් මම මේ එකතු කරන්නේ. රීසෙලින් කරන අයම විතරක් නෙමෙයි බිස්නස් පැත්තේ හැම දෙයක් ගැනම ඩේටාබේස් එකක් මම මේ එකතු කරමින් පවතිනවා. එතකොට ඕන කෙනෙක්ට මේකට ඇවිල්ලා හොයා ගන්න පුළුවන් රීසෙලින් ගෲප් එකක්. එතකොට මොනවා හරි බිස්නස් ප්‍රොඩක්ට් එකක් වුණා නම් ඒ ගෲප් එකක්. ඔයාලට මේකෙන් ඉතාමත් පහසුවෙන් හොයා ගන්න පුළුවන් විදිහට මම මේ ඩේටාබේස් එක හදාගෙන යනවා. එතකොට මම දැනට මේකේ තියෙනවා රීසෙලින් ගෲප් වලට අමතර ෆිල්ම් එකක් TV series එකක් වගේ නිකන් ඉන්න වෙලාවට බලන්න ඕන ඒ ගෲප් වල විස්තරත් මම මේකේ ඇඩ් කරනවා. එතකොට ඔයාලට මේක මෙන්න මෙතන සර්ච් බාර් එකේ තියෙනවා. සර්ච් බාර් එකට ගිහිල්ලා ඔයාලා නිකන් රීසෙලින් කියලා ගහලා මේක හොයාගන්න පාසුවෙන් මේ හැමතැනටම යන්න ඕනේ නැහැ. මේ රීසෙලින් කියලා කියවගා රීසෙලින් ගෲප් වල ලින්ක් මෙවා ටික එනවා ඔයාලට. මොකද ෂොප් ගන්න යන්න ඕනේ නැහැ. ඔයාලට මේක හොයන්න අපේ උඩින් සර්ච් බාර් එකේ දාලා තියෙනවා. එකකින් ගහලා ඔයාලට ටග් ගාලා ඒ ඩීටේල්ස් ටික හොයාගන්න පුළුවන්. ඒක තමයි රීසෙලින් ප්‍රොඩක්ට් එකක් හොයාගන්න හොඳ රීසෙලින් ගෲප් එකක් ඔයාලට මේකෙන් හොයාගන්න පුළුවන්. මම ඉස්සරහට රීසෙලින් මේකේ තියෙන රීසෙලින් ගෲප් ගැන YouTube වීඩියෝ කරනවා. ඒ කියන්නේ මේ ගෲප් එක කොහොමද මේ ගෲප් එකේ අප්ඩේට් යනත් නැත්නම් පෙලක් රීසෙලින් ගෲප් තියෙනවා. හදලා මාස ගාණක් අප්ඩේට් කිසිම දෙයක් නැහැ. කස්ටමර්ස්ලා ඒ කියන්නේ රීසෙලින් කරන්න බලන් ඉන්න කට්ටිය එනවා අප්ඩේට් එකක් නැහැ. ආවෝ ගෲප් එකෙන් ලීව් වෙලා යනවා කිසි තේරුමක් නැහැ ඒක. එතකොට මම මේ හැම ගෲප් එකක් ගැනම ඉස්සරහට මම වීඩියෝ කරනවා. එතකොට ඒ වෑදි මම කියනවා කොහොමද මේ ගෲප් හොඳයිද නැත්තම් පෙලක් ඒවා තියෙනවා. අපි ෂොප් එකකට ගිහිල්ලා ගන්නවටත් වඩා ප්‍රයිස් වැඩි ඒ රීසෙලින් ගෲප් එකේ තියෙන ප්‍රොඩක්ට් වල. එතකොට ඒ වාරගෙන අපිට විකුණන්න බෑනේ. අන්නේ එහෙම ගෲප් ගැනත් මම කියනවා. මේ ගෲප් හැම එකටම මාත් ඇඩ් වෙනවා. ඇඩ් වෙලා ඒවා ගැන අධ්‍යයනය කරලා ඕගොල්ලන්ට වීඩියෝ එකක් විදියට පොඩි කෙටි වීඩියෝ විදියට මම ඕගොල්ලන්ට අරගෙන එනවා. මේ ගෲප් හොඳයිද කොහොමද කියලා ගෲප් වලට රිවිව් දාන සිස්ටම් මේකුත් මම මේක ඇඩ් කරලා තියෙනවා. ඕගොල්ලන්ට ගෲප් එකට ගිහිල්ලා ගෲප් එක හොඳයිද නැද්ද කියලා ස්ටාර් මාක් එකක් දාලා ඒකත් මේක දාන්න පුළුවන්. තව ඊට අමතරව ඕගොල්ලන්ගේ අදහස් ආයෝජනා තියෙනවා නම් කියන්න. මෙහෙම මෙහෙම කරනවා නම් හොඳයි, මේක තව මෙහෙම කරා නම් තවත් හොඳයි කියලා මං ඒවත් ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම අද ඕගොල්ලන්ට ගෙනාවේ මොකද්ද මම මේ කරන්න හදන්නේ කියලා එක ගැන පොඩි ඉන්ට්‍රඩක්ෂන් එකක් විතරයි. ඊට පස්සේ මම ඊළඟ වීඩියෝ එකෙන් කියන්න කොහොමද මෙන්න මේ වගේ ඕගොල්ලන් මෙන්න මේ වගේ සයිට් එකක් ඒ කියන්නේ මෙන්න මේ වගේ ෂොප් එකක් හදාගන්නේ කියලා මේ සයිට් එක ඇතුලේ. ඊළඟ වීඩියෝ එක ඒක ඉතාමත් ලේසි විනාඩි 5ක 10ක වැඩක් තියෙන්නේ. ඕගොල්ලන්ට මොකක් හරි තැනක නොතේරෙන තැනක් තිබ්බොත් අපේ WhatsApp group එකෙන් මට කියන්න. මම සහ තව අපේ ඇඩ්මින් කෙනෙක් ඉන්නවා. එයාට හරි කියන්න අපි වෙලාවත් ඒ කියන්නේ දවසේ කොහොම හරි වෙලාවක් වෙන් කරගෙන ඕගොල්ලන්ට ඒකට අනිවාර්යෙන් අපි help එක දෙනවා. හරි. එතකොට ඒ ටික තමයි අද මම මේ වීඩියෝ එකෙන් කියන්නේ කොහොම හරි
මට ඕනේ කොහොම හරි ඕගොල්ලන්ට තව අමතර ආදායම් මාර්ගයක් එකතු කරලා දීලා මේ සයිට් එකත් වැඩි දියුණු කරගෙන ඉස්සරහට යන්න. ඉතින් එහෙනම් මම ඕගොල්ලන්ගේ ආදරෙන් ඉල්ලනවා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගාම ඒක ඕගොල්ලන් ගාවට එන්න. ඒක ගොඩක් උපකාර වෙනවා බෙල් අයිකන් එක ක්ලික් කරලා තිබ්බොත් එහෙම. තව ආදරෙන් ඉල්ලනවා ඕගොල්ලන්ගේ රීසෙලින්ග් කරන යාළුවෝ ඉන්නවනම් ඒගොල්ලන්ටත් බලන්න මේක ෂෙයා කරන්න කියලා. ඉතින් ඕගොල්ලන්ගේ උනන්දුව තියෙන තරමට තමයි මාත් මේකට උනන්දු වෙන්නේ. මොකද මේක තනිකර ප්‍රී සයිට් එකක්. ඕගොල්ලන්ගේ කිසිම මුදලක් මං ගන්නෙ නැහැ. ඕගොල්ලන්ට උදව්වක් තමයි මේ කරන්නේ. ඕගොල්ලන්ට උදව් කරනවා මාත් මේක රීසෙලින්. ඒ කියන්නේ මේ ටෙඩි මාට් එක මගේ ෂොප් එකක්. ඉතින් මාත් මේ රීසෙලින් කරන ගමන් තමයි මගේ අත්දැකීමත් ඕගොල්ලන්ට බෙදා දෙන ගමන් තමයි මේක මෙහෙම කරන්නේ. ඉතින් මම ඕගොල්ලන්ට ආදරෙන් ඉල්ලා සිටිනවා අපි එකතු වෙලා මේක දිනු කරගමු. මේකට ගොඩක් කට්ටි එනවා කියන්නේ අලුතෙන් ප්‍රොඩක්ට් එනවා, රීසෙලින් ප්‍රොඩක්ට් අලුතෙන් කට්ටිය එනවා. එතකොට ඕගොල්ලන්ට බයර්ස්ලා සහ ප්‍රොඩක්ට් ඔක්කොම මේක ඇතුළේදී හම්බ වෙනවා. එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම්. අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා මම ආයෙත් ඕගොල්ලන්ගෙන් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් ඕගොල්ලන්ට සුබ දවසක්.